සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාට. අපි අදත් ඇහැරෙන්න තුලින් ඔබ නිවහනට එද්දී වෙනදාට වඩා පසුගිය දින කීපයට වඩා වෙනස් මාතෘකා ගණනාවක් කතා කරන්නට කොයිතරම් උනන්දුවෙන් බලාපොරොත්තු වෙන්න හිටියත් අද වෙද්දිත් අප ලංකාවම ඒ වගේම ලෝකයක් විදිහට ලොවම බිහිසුණු එහෙමත් නැත්නම් දරුණු වෛරසයක් නිසා ගෙදෙට්ට වෙලා ඉන්න ගතියක් තමයි අපිට දකින්න හම්. අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා එක්සත් ඇමරිකා එක්සත් ජනපදයේ සිට ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය රසික වික්‍රමසිංහ මැතිතුමන්. ආයුබෝවන් ඔබතුමන්ට. අපිට මම හිතන්නේ රූපරාම බලා ගන්න පුළුවන් වෙයි. ඔව් ආයුබෝවන් ඔබතුමාට. ඔව් අපිට කියන්න දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඊයේ වෙද්දි වාර්තා කරනවා ඉතාලියටත් වඩා චීනයටත් වඩා විශාලම ආසාදිතයන් සංඛ්‍යාව 93,000ක් වන ප්‍රමාණයක්. ඇයි ඇමරිකා එක්සත් ජනපදයට මෙහෙම වුනේ? ඔව් ඒක වෙන්න කාරණා කීපයක් තියෙනවා. මං හිතන විදිහට ප්‍රධානම කාරණාව වුණේ දෙපැත්තකින් එකක් රාජ්‍ය ප්‍රතිචාරය බොහොම මන්දගාමි ප්‍රතිචාරයක් රජයෙන් දැක්වේ. ඒ කියන්නේ දැන් මේ චීනේ මේ මේ රෝගය ප්‍රචාරණය වෙන්න පටන් අරගෙන දෙසැම්බර් මාසේ දැනගෙනත් අපි සාමාන්‍ය මේ රටේ කිසිම ප්‍රතිචාරයක් රජයෙන් දැක්වේ නැහැ මාර්තු මාසේ වෙනකම්. ඒක හින්දා මේ රාජ්‍ය ප්‍රචාරය මන්දගාමීත්වය තමයි මම හිතන්නේ පළවෙනි කාරණාව. මේක මෙච්චර දරුණු වෙන්නේ ඇමරිකාවේ හේතුව. දෙවෙනි කාරණාව තමයි මේ රජය මේ මේ රට හැදිලා තියෙන විදිහට එක එක ප්‍රාන්තවලට ස්වදේශීය රාජ්‍යන් තියෙනවා. ඒගොල්ලන් පරිපාලනය කරන්නේ ඒ ප්‍රාන්තයන් වෙන විදිහට සෙන්ට්‍රල් ගවර්න්මන්ට් නැත්නම් මේ මධ්‍යම රජයෙන් වෙනස් විදිහට. එතකොට වෙන්නේ ඒ කිසිම සම්බන්ධීකරණයක් තිබුණේ නැහැ ප්‍රධාන රාජ්‍යයයි ඒ තියෙන ප්‍රාන්තවල රාජ්‍යයන් අතර. ඒ සම්බන්ධීකරණ නැති හින්දා තමයි තව ප්‍රශ්නයක් ඇති වුණේ. ඔව් එතකොට දැන් මේ වෙද්දි රට තියෙන්නේ ලොක්ඩවුන් එකකද? දැනට රටේ තියෙන රජයෙන් තියෙන බලපෑම මොකක්ද එක්සත් රාජධානී ඇමරිකා? දැනටත් ඇත්තම හොඳට මදි. දැන් උදාහරණයක් වශයෙන් දැන් මෙහි මම උදාහරණයක් දෙන්න නිව්යෝක් වගේ ප්‍රාන්තයක් ගත්තොත් මේ 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 රෝගෙන් සෑහෙන උග්‍ර විදියට බරපතල විදියට ආසාදනලා තියෙන ප්‍රාන්තයක් ගත්තොත් ඒගොල්ලොත් දැන් ඇඳිර නීතිය දාන එක මේ සමාජ දුරස්ත භාවය නැත්නම් මේ සෝෂල් ඩිස්ටන්සිං වගේ ඒ කාරණා ජනතාවට අධ්‍යාපනය ලබා දෙන එක පටන් ගත්තේ නැහැ ගිය සුමාන වෙනකම්. මම ඉන්න ටෙක්සාස් ප්‍රාන්තයේ මේක දැන් පටන් ගත්තේ දවස් 3-4කට පිට. දැන් ප්‍රශ්නේ තියෙන දැන් කලින් මොකක් අය කියලා තියෙනවා වගේ මේ වෛරසය බොහොම දරුණු වෙන්න එක හේතුවක් තමයි රෝග ලක්ෂණ නැතුව දවස් 10ක් දවස් 14ක් දක්වා කෙනෙකුට පුළුවන් මේ වෛරසය පතුරවන්න කිසිම රෝග ලක්ෂණයක් නැතුව. ඕකෙන්ද වෙන්නේ මොකද අපි අපි රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකම් හිටියොත් ඇඳිර නීතිය දාන්න නැත්නම් රටේ ජනතාව අධ්‍යාපනය ලබන හිටියොත් මේ රෝග දක්ෂ රෝග සංඛ්‍යාව වැඩි වෙනකම් එතකොට ප්‍රතිචාරය මන්දගාමී වැඩි. එතකොට ඇත්තරම පරක්කු වැඩි අපේ ප්‍රතිචාරයට. ඇත්තරම ඒකින්ද තමයි මම ආඩම්බරනවා ශ්‍රී ලාංකික කරේ ලංකාවේ ප්‍රතිචාරය මේ රෝගීන් 50-80ක් වෙනකොට පටන් ගත්තා. ඒක ඇත්තරම ඇමරිකාව කරා නම් අද මේ ඇමරිකාව මේ තත්ත්වයේ සිටින්නේ නැහැ. ඔව් ඇත්තටම අපේ විද්‍යාත් මණ්ඩලයටත් වෛද්‍ය රසික මහාචාර්යතුමන්ගෙන් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ. මගේ තව ප්‍රශ්නක් තියෙනවා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාමත් යහුසුලුව මේකට ප්‍රතිකර්ම සොයන්න එහෙමත් නැත්නම් ප්‍රතිකාර සොයන්න යහුසුලු වෙනවා. මේ වෙලාවේදී එන්නතක් හෝ එහෙමත් නැත්නම් වෙන මෙඩිසින් එකක් හොයාගෙන තියෙනවද ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ තියෙන දැනුවත් වීම කොහොමද ඇමරිකා එක්සත් ජනපදයේ පැත්තේ? ඔව් කාරණා කීපයක් තියෙනවා. දැන් මේ ඇත්තටම මේක පටන් ගත්ත දවස ඉඳලා මේ ඇමරිකාවේ සහ අනිත් රටවල වල සමාගම් බොහොමයක් ඉතා දැඩි ලෙස පර්යේෂණ කරනවා හොයාගන්න එක්කෝ එන්නතක් නැත්නම් බෙහෙතක්. දැන් එන්නතක් කතා කරොත් ඇත්තටම මේ ළඟදී මොඩර්නා කියලා කම්පැනි එකක් තියෙනවා ඇමරිකාවේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ප්‍රචාරය කරද්දී ඒගොල්ලන්ට එන්නතක් තියෙනවයි කියලා. නමුත් එන්නත පර්යේෂණයට ලක් කළා නැහැ. ඒකෙන් පළවෙනි පර්යේෂණය පටන් ගත්ත ගිය සුමානේ මේ ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ මේක රෝගය වැළඳිච්ච නැති අයට තියෙන මේ එන්නත වැඩ කරනවද නැද්ද කියලා බලන්න. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් ඇමරිකාවේ වුණත් ඒ එන්නත සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන පුළුවන් මට්ටම වෙනකොට තව අවුරුදු 5-6ක් යනවා. බෙහෙත් කප්පෙන් ගත්තොත් බෙහෙත් ජාති කීපයක් තියෙනවා. දැන් ඇත්තටම හොඳම බෙහෙත අපි ගන්න තරමින් මේ එබෝලා වෛරසයට
මෙහි පාවිච්චි කරපු බෙහෙතක් එකට කියන්නේ රෙම්ඩෙසිවිර් කියලා. අපි ඔක්කොම දන්න බෙහෙතෙන් ඒක තමයි ඇත්තම හොඳම වැඩ කරේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ බෙහෙත නිෂ්පාදනය කරේ නැහැ. මොකද ඒබෝලා වෛරසයේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි තියෙන. දැන් තමයි පටන් ගත්තේ මේ බෙහෙත තන නිෂ්පාදනය කළ බලන්න හරියනවාද කියලා. ඒකත් තවදුරටත් පරිශීලනය කළ බලන්න ඕනේ. දැන් ඔබ දැකිය ඇත්තේ දැන් මේ දවස්වල කාරණා කිහිපයක් ඇවිල්ලා තිබුණා මේ යුරෝපයෙන් එහෙම අර මේ ෆ්ලැක්වනිල් නැත්නම් හයිඩ්‍රොක්සි ක්ලෝරොකින් කියලා මැලේරියාවට පාවිච්චි කරපු බෙහෙත සිත්‍රොමයිසින් කියන තව මේ ඇන්ටිබයොටික් එකක් එකරකලා පාවිච්චි කරොත් මේකෙන් ආසාදෙන අඩු කරන්න පුළුවන් කියලා. නමුත් ඒකටත් පරිශන කරලා නැතිකමයි තියෙන්නේ. එක පරිශනයි තිබුණේ එක ප්‍රංශයෙන් ආවේ ඒකෙන් හිටියේ පරිශනයේ රෝගෙන් 36ක් පමණයි. ඇත්තට මේක මදි ඒ වගේ පරිශනයක් කරන්න. ඉතින් ඇත්තටම හොඳ ප්‍රවෘත්තියක් නෙමෙයි මට තියෙන්නේ කියන්න. ඒ කියන්නේ මම හිතන්නේ අපිට බෙහෙතක් උදා වීමේකට නමුත් එහෙම බෙහෙතක් උදා වෙනකොට මම හිතන විදිහට තව අවුරුද්දක්වත් යන පාටක් තමයි තියෙන්නේ. ඔව්. වෛද්‍යතුමනි දැන් ඇමරිකා එක්සත් ජනපදය දැන් පොඩ්ඩක් පාලනය කරගන්න බැරි මට්ටමට ගිහිල්ලා තියෙනවා කියලා ඔබතුමන් සඳහන් කළා. හැබැයි ඔබතුමන් ඒත් එක්කම සඳහන් කරා, මම හිතන්නේ මම වීඩියෝ එකක් දැක්ක ඔබතුමන් කතා කරන මේකෙන් වැඩිපුරම බලපෑම එන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් තිබෙන ප්‍රමාණවලට. දැන් ඇමරිකා එක්සත් ජනපදයට දැන්ට කැපැසිටි එක තියෙනවද දැන් මේ තත්ත්වයට මූණ දෙන්න? ලංකාවට මේක ඉගෙන ගන්න පුළුවන් පාඩම් මොකක්ද? ලංකාව දැනට ඔබතුමන් කියන ආකාරයට දැන් අපි සෑහෙන හොඳ මට්ටමක ඉන්නවා. නමුත් අපිට ඉදිරියේදී මේක දරුණු තත්වයකට යන එක නවත්ත ගන්න අපි මොනවද කරන්න ඕනේ? ඔව්, බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් මම පටන් ගන්න ඇමරිකාවේ ගැන අහපු ප්‍රශ්නේ. දැන් මම ඒ වීඩියෝ එකේ කතා කරා මේ දාරිතා සීමාව කියලා දෙයක්. මම කිව්වා දැන් හැම ලෝකයේ රටවල සෞඛ්‍ය පද්ධතියේ කිසියම් දාරිතාවක් තියෙනවා. ඒ රෝගීන් සංඛ්‍යාව වැඩි වේගෙන් එන්න පටන් ගන්නකොට ඉස්පිරිතාලවට ඒ ධාරිතාව ඉක්ම වෙච්ච ගමන් තමයි මරණ අනුපාතය වැඩි වෙන්නේ. මොකද වෙන්නේ, සාමාන්‍යයෙන් ඒ රෝගීන් මිය නොයන අය දැන් මිය යන පටන් ගන්නවා. මොකද එක්ක වෛද්‍යවරු, හෙදිවරු, ඖෂධ රෝගී කාර්ය මණ්ඩලය, ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලය එක්ක රෝගීන් ඒගොල්ලන් ආසාදිනවා. නැත්නම් රෝගීන් හොඳ කරන්න තියෙන පහසුකම් අඩු වෙනවා ඒ සෞඛ්‍ය පද්ධතියට. දැන් උදාහරණයක් වශයෙන් ඉතාලිය ගත්තොත්, ඉතාලියේ ධාරිතා සීමාව ඉක්මනුවා රෝගීන් 8000ක් විතර ඉන්නවා. ඒක තමයි බැලුවොත් දැන් ඉතාලියේ ඔය මරණානුපාතය බැලුවොත් මරණානුපාතය තිබුණේ 1%කට විතර. 8000ක් පහු කරපු ගමන් 110ක් දක්වා නැග්ගා. ඒ නැග්ග හේතුව ඒකයි. දැන් ඇමරිකාව ලෝකයේ ධනවත්ම රට, රෝගේ බලවත්ම රට, උගාක් සෞඛ්‍ය පහසුකම් තියෙනවා. ඒකින්ද දැන් අද ඇත්තට මේක හොඳ කාරණා තියෙනවා. දැන් අද 85000ක් 95000ක් වෙලත් ඒ ධාරිතා සිග්මා සීමාව ඉක්මවලා නැහැ. නමුත් මම දන්න තරමින් තව සුමාන දෙක තුනකින් ඒක ඉක්ම වෙනවා. ඊතර ඒ කියන්නේ ඒ ධාරිතා සීමාව රටින් රටට වෙනස්. දැන් අපි දැන් ලංකාව ගැන බැලුවොත් මම ලංකාව ගැන බොහොම බය වෙන්නේ. ලංකාව ගැන අවධානම් වෙන්න හේතුව ලංකාව අපේ කුංචි රටක්. අපේ ධාරිතාව කොහොම පුංචි ඇමරිකාව වගේ රටවල්ක බලනකොට සෞඛ්‍ය පද්ධතිය මම දන්න තරමින් අපේ ඇමරිකාව වගේ රටක තරම් පහසුකම් ලංකාවේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ ධාරිතා සීමාව ඉක්මවෙන්න එච්චර ලොකු රෝගීන් සංඛ්‍යාවක් ආසන්න වෙන්න ඕනේ නැහැ. ඒක හින්දා අපි ලංකාවේ පුරවැසි හැටියට කරන්න ඕනේ පුළුවන් තරම් වෛද්‍යවේදීන් කියන දේවල් අහගෙන ඉන්න, රජය කියන දේවල් අහන්න, පුළුවන් තරම් සමාජ දුරස්ථභාවය හැම වෙලේ මතසීදීම එළියට අනුමන මුඛාවරණයක් පාවිච්චි කිරීම, ඒ වගේ බොහොම සරල පුරුදු හදාගත්තොත් ඉස්සරිනම් අපි මේ පුරුදු ප්‍රැක්ටිස් කරොත් අපිට පුළුවන් ලංකාවේ ඒන රෝගීන් සංඛ්‍යාව මාසාදිත්‍යයන් සංඛ්‍යාවේ ධාරිතා සීක්ම සීමාව ඉක්මවෙන්න ඉස්සෙල්ලා ඒ අඩු මට්ටමකට තියාගන්න. ඔව්. අප වෛද්‍ය රසික වික්‍රමසිංහ මැතිතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග එකතු වීම සම්බන්ධයෙන්. ඔබේ කාර්යබහුල දෛනික රාජකාරී අතරතුර තමයි. ඔව්, අජිත් රෝහණ මැතිතුමාට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්, අපි ඉතාම සන්තෝෂ වෙනවා මේ ડોક્ટર රසික ඔබ ඇහෙනවද එතුමා? ඔව් ඇහෙනවා. ඔව් ડોક્ટર රසික, ඔබ ලංකාවේ නොහිටියත් ගොඩක් වෙලාවට මේ ගඟෙන් වතුර බීලා මූදට ආවඩන අපේ අපෙන් ගිය සමහර විදේශිකයෝ ඉන්න අවස්ථාවක ඔබ අපේ රට ගැන ඇමරිකාවේ ඉඳලා ඉතාම ආඩම්බරෙන් කතා කිරීම ගැන ශ්‍රී ලාංකිකයෙකු හැටියට ප්‍රථමයෙන්ම අපිට ආඩම්බරයි. ඒ වගේම ලෝකයේ තියෙන අංක එකේ රටෙත් තත්ත්වය මේකනම් අපි ගත්ත ක්‍රියාමාර්ග ගැන මට අහන්න තියෙන්නේ.
දැන් මේ දැන් ඔබ මේ ප්‍රාන්ත මට්ටමින් තියනවා තමයි ඇමරිකාවේ තියෙන්නේ දැන් මේ වෙනකොට මේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් නිරෝධායන මධ්‍යස්ථාන නැත්නම් ගුවන්තුටුපොළ වහලා මේකට ගත්ත ක්‍රියාමාර්ග නැත්නම් මේ ප්‍රාන්ත මට්ටමින් හරි යම් කාර්ය සාධන බලකායක් යම් මෙකනිසම් එකක් ක්‍රියාත්මක වෙනවද මේක නවත්තන්න මේ වෙනකොට අද වෙනකොට වෛද්‍යමනි පැහැදිලිද ප්‍රශ්නය අජිත් රෝණ මැතිතුමා අහන්නේ මේ වෙද්දී රජය මගින් ගුවන් තොටුපළ වහන්න එහෙමත් නැත්නම් වෙනත් රටට ඇතුල් වෙන වෙනත් ක්‍රම වහන්න එතකොට නිරෝධායන කටයුතු ක්වොරන්ටයින් සෙන්ටර්ස් ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට මාරු වීම සම්බන්ධයෙන් තියෙන සැන්ක්ෂන්ස් මොනවාද මේ මේ වගේ රජය විසින් අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවාද කියලා प्रश्न अमेरिका राजीव सिंग किसीम क्रियामार्ग अरगन मुखद मेराटे लोकुम दजे लोकुम कंसर्न मेराटे आर्थिक मुखद राजे राजे प्रांत वेमु स्वाधीन तीरने प्रांत वाली मंगित लोकुम प्रश्न में न्यूयॉर्क प्रांत बहुम उग्रविद्यीर अरगन निरोधायने वेन प्रांत पुद्गले न्यूयॉर्क आगो ए न्यूयॉर्क रोग अरगन ए प्रांत रोगे दंग प्रांत बेडिन्न पटंग प्रांत प्रांत मुखद ए रोगे प्रचार इट पस न्यूयॉर्क अंतिम हट पास विन प्रांत न्यूयॉर्क ये रोग आयती करना मे ओण रटक मे रोग मर्दने मुड़ रटे एक प्रतिपत्ति अक्की रटे प्रतिपत्ति लंकावीन अडवांटेज पड़ी रटक हेडियट मुखदे हिंद एक रजे एक प्रतिपत्ति अनुपमने मुड़ रटे තවත් ප්‍රශ්න තියෙනවද විද්වත් මණ්ඩලයට ඉදිරිපත් කරන්න? එහෙම අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය රසික වික්‍රමසිංහ ඔබට අද දවසේදී අපත් සමග සම්බන්ධ වුණාට අපි බලාපොරොත්තු වෙනවා මොනම රටක වුණත් මොනම ලෝකයේ මොනම රටක වුණත් මේ ජනතාව අපි ඔක්කොම එකවන් ජීවත් වෙන්න අවශ්‍ය ජනතාව ඒ වගේම කිසිම තරාතිරමක් නොබලා ආර්ථිකයේ කොච්චර ලොකුද පොඩිද කියන එක නොතකා චාල්ස් කුමරුට එතකොට මොනාකෝ රාජ්‍යයේ දෙවන ඇල්බර්ට් කුමරුට මේ ඔක්කොටම වැළඳෙන්න පුළුවන් මේ රෝගය අපිට නොවැළඳී තියෙන්න කිසිම නොහැකියාවක් නැහැ. ඉතින් අන්න ඒක නිසා තමයි අපි නිරන්තරයෙන්ම අපිට වෛද්‍ය ශාස්ත්‍රයේ තමයි අංක 1 අජිත් රෝහණ මැතිතුමන් සඳහන් කළ විදිහට ඒ උපදේශ පිළිපැදලා ඊළඟට රජෙන් අපි ගන්නා ක්‍රියාමාර්ග අනුව අපිට කටයුතු කරන්න බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අපි නැවතත් යමු වෙනවා රුක්මාල් ඩෙසිල්වා මැතිතුමන්ට අපි කතා කර කර හිටියේ ඇත්තනම කොහොමද ගෙදර ඉඳන් වැඩ කරන්නේ කියලා ඔබතුමන් නවත්වපු දැනින් අපිට පටන් ගන්න